මාව හැනවදටේ අහෙනවස හරි කොහොමද විභාග තිබ්බදයාලට ස තිහ තියන්නේ ති තියෙන්න්නේනේ හරි අි මේක ඉතේ තික බලමු දරුණේ තිබ්බයක් තින් නොනේද හරි විනාඩ කීපයක් පලමු අයාලුව එකතුවෙයිද කියලා ඉට බස් අපි නෑතත් පාඩමට යමු යාලෝට එකතුනට පස්සේ. අෝන් අයිබන්ස අඩ දරුණ අපි පටන්ගම ක්ලාසක නම් අයිබවාන් සිල දෙනාටම සුබ සදාව පරදපුතේ අපේ පේර එක ඉර ටක යෙනවා අපේටික සාකච්ඡා කරමු තා බස්නාහිර පලාාත් එක් සෑම් එක ඉවර නැහැ නිසා චූටි පේපර එකක් තියෙන්න්නේ අපි එක කත්තා කරල වෙලා විතර වුණුත්තේම අපි කිවුට් කරත් යම්වාද පංටිකම අපහ දැම්ම ගුප් එකට සාකච්ඡා කරගෙන යමක් තමයි තියන අපි ජන ක්‍රීඩා කියන කොටසේ මගින් ඉවැර කරලා තියෙන්නේ අවසන් කරලා එතනින් හාට කොට සේතරටි කරන්න තියෙනවාසනිප තත්ත්වය මධ්‍ය සම්බන්ධ වෙන කලාස් එකට එනිසා අපි වැඩේ කරගෙන යමු වැඩේ කතාවට නොගොස් මේක අපිතා අයිත කලින් මට කියන්න කවද ඉන්නේ පයක් ඉන්නවාද මෙතන එක්ෂෑම් එකට හම්බෙලා ඒ පැ තිවදපුතේ හරි ලකුණු හම්බවන ලකුණු හම්බුනවා ඉන්නවාද ලකුණු හම්බුනා ඉන්නවාද ලකුණ හම්බුුණ ඇද තම නස ලකුණු හබ වේහෙනම් මටත් තිබ්බාේපස් අසුවක් එතන මාත් දැලුවා පේ ස්කෝලේ වගේ ති සමහරුන්ට නං අමතක වෙලා තිබ්බව ගන්න පු දෙවල් ස්කෝල දේවල් ඇැයි ලකුණු සියන් සය ගඇත ලමයිනුත් කිටියා. නිසාම මේ සම සම තිබා හොඳ ලකුණු තිබා හොඳ ැති ලකුණු තිබ්බ ඉ ඒකට බලපාන් ඇැතිීතින් නේද අපි වහලා. බයිස්කොල කාල වැඩි වත් එකත් බල පැම්තිනට ඇති නමු හොඳවම ලබුණු ගත්තය ගොඩා ියා අපි මේකද පලවෙනි ප්‍රශ්නය කතා කරා දෙවිනි ප්‍රශ්නි ගත්තොත් එහෙම පෙන් හනවා එක්මටසා කච්ඡා කරගෙන යාමු අපි පුද්ගල යහපෑවැඇත්ම කායික මානසික සමාජය හා අධ්‍යාත්මික යන අන්ස අතර මතම රඳා පවති එකන පුදගලෙකුගේ යහපැවැත්ම කියෙන එක ගත්ත හම ඒ යහපැවැත්ම සඳහා අංශහතරක් සම්බන්ධ වෙනවා අංශහතර තමයිර පූර්ණ සෞඛ්‍යයට සම්බන්ධ වන අංශහතර එකනක් කායිත්‍යය යහපැවැත්ම මාන සික යහපැවැත්ම සමාජයේ යහපැවැත්ම ඒ වගේම ආධ්‍යාත්මික යහපැවැත්ම කෙන කොටස් හතර ඔන්න කියන හතරෙන් තමයි යුක්්ට වෙන්නේ අපේ කෙන පුද්ගල යහපැවැත්ම පතේ ඒ අනුව අපෙන් අහනා පලවෙෙන එක එක දෙක තුන හතරයාන ස්ථාන නම් කරන්න කියලා මේ තියෙන්නේ නිවැරදි උසමැනීමක් මම ඇතකොට නිවැරදි උසමනීමට අදාලව කරුණක් පෙන්න්නන්නම් ප්‍රසන්ටේෂන් එකක් පොහොමද තා කරපු ටික මත කතා කරන්නේ? තේම මතක්රගෙන නික්මනට මතක්කරගෙන යන්න ටික මහිටප නැති කෙනෙක්කන්න ඕන හරි මේ බලන්න මෙන්න මේ විදිහැට අපි කතා කරේ සෞ්‍ය පේපරේ දුන්න රේසි ආයක තමාන ඇද පුතේ හරි මේ බලන්න මෙන්න මේවාගේ ස්ථාන පහක්ගාවන්න ඕන ක නව විලුබ පිටු පස බත් කෙන්ද තත්්ටම් ප්‍රදේශය පිටේමැද හිස පිටු පස් ඔයි ටික තමයි අපි ඔය කතා කරේ එතකට අපෙන් අහනවා එක දෙකතුන හතර ස්ථාන නම් කරන්න කෙල එක විඳුඹ දෙක බත් කෙන්ද තුන ත්්ටම් ප්‍රදේශය හතර පිට ැතිකට ලිවනන් ත්තරේ හරි. ආයට සැි ඇහවා කායයේහ අප ත් තරණය කරන්න පුළුවන් ලක්ෂණ හතරක් කියලා මේගත් අපි කතාකරා පෝෂණ මට්ටම කියල කතා කා ඊට පස්ස කතා කරා එක නැත්තම් සරේරිස්කඳ දර්ශකය නිස නැමින්ම උස එද ඔන්න දේවල්ල යට පස්සි තමයි අපිියාවේ ආර්්‍යර්න්ගේහැත්ම වැඩදින කර ගැනීම ඔබට අනුගමනය කළ හැකියාාපුුුව අපඒකත් කතා කරා යෝග ව්‍යාව කිරීම කියලගතා කර හිට පසේ භාවනා කිරීම කියලකතා කරක් සුදුස ්‍රේඩාවක යෙදීම අසරණයන්ට පිහිටවීම ඔන්න වගේ කරුණු ගොඩක් කතා කර. හරි මං හිතරන්නේ ට පස්ස මෙන්න මෙතන තමා අපට අ කරන්න තියෙන්නේ කුසගිනි නිවාගැනීම සඳහා සිරුවට ශක්ති පෝෂණය ලබා ගැනීම සඳහාත් ආහාර අත්‍යවශ්‍ය වෙ එනම් අපට කියනවා බදහි නිවාගන්නටයි අපේ සිරුවට ප ශක්තිය ලබා ගන්නටයි. අපම අපට අවශකන පෝෂ්ණය ලබා ගන්නටයි ආහාර වැදගන්න ඒ අනුව ගත්තහම අපට කියනවා ආහාර අවශ්‍ය වන ප්‍රධාන සෞඛ්‍යවත් ආහාර වේලක් මගින් කෙන ප්‍රධාන කාරයන් ආහාරයක් ගත්තහම ඒ ආහාරය මගින් හිටුුවන ප්‍රධාන කාරයන් තුනත් තියෙනවා එතමයි මෙන්න ප්‍රධාන කාරයන් තුන එක එකක් තමයි අපි ආහාර වල අවශ්‍යිතාවේ කියන්නෙත් මෙන්න මේකට එකද එකක් තමයි ශක්තියල බන්න එදිනේදා කටයුතු කරන්නට මුතරම හස්ම ගන්නට අපට ශක්තියක් පෝනි ශ්‍රසනයට ශක්තිය ඕනි ඇවිදින්නට යන්නට අයින්නට දුවන්නට වැඩ කරන්න කතා කරන්න හැමකටම ශක්තියක් ඕන් අන්නේ ශක්තිය ලැබීමට අපට අවශ්‍ය කරනවා ආරෝන් එං අපි ගන්න ආහාරවනින් ශක්තිය ලැබෙනු. ඉළඟකාරණය තුමයි එයා පුොරිිකාලෙහිට පොටෝ එකක් බන චූටම කාේ පොටොය එකක් බලන්න ඒකාල පොට එකයි දැම් පොට එකයි කියන එක ගත්ත හම ඊට වැඩිය ගොඩක් වෙනස වෙනස් වෙලා ඔයා උසගහිල්ලා ඔයා මහත් වෙලා එයා ගෑග තිබ්බට වැඩී වෙනස් වෙලා ඒක ඇනයාගැන්ග වර්ධනය වෙලා ඔන්න වර්ධනය බීමට බලපාන්නෙක් වෙන කවරුත් නෙමෙයි ආහාර බරති පෝෂි කාංගමයි. එළඟ කාරණය ගත්තොත් එහෙම. මේ කාලෙ තින දැන් ොවි- 19 දැන්නන් ඕමි ්‍රෝන් වටම තියෙන් හට මෙන්න මේ වගේ ප්‍රෝගතත්ත්ව වලින් ආරක්ෂා කරන්නටත් ඔයා ගන්න ආහාර වැදගත් වෙනවා එහ අංශක්තිය ලබන්නට වර්ධනයට ලෙඩරෝගවයි ආරක්සාාවීමට කෙන මෙන්න මේ ප්‍රධාන කරනුතුන ආහාරයක් ගැනීමෙන් අපට වැදගත්වෙනවා ඕකතමයි ආහාරයක් ගැනීමේ ප්‍රධාන කාරණ තුන් එ අපෙන් අහනවා ප්‍රධාන කාරයන්තුන ඔන්න ඔයතුන ලිවන උත්්‍රේහරි චක්තිය ලබා ගැනීමට වර්ධනය වීම සහ ලෙඩරෝගමලින් ආරක්ෂා වීමට කියන යනුව මෙන්න මේක අහලා තිබ්බ මේ පාර ඔ කතවසරය පරකට හෙම්ම මහලා තිබ්බා නැවතවතාවක් ඹ පලත්වය පැරකේ පහත සඳහන් පෝෂපදාට මහාපෝෂික හා සුදු්‍ර පොස්ක ලෙස වර්ග කරන්න හැබැයි මේක දිල නැතුූ තමයි යහලා තිබ්බ එයනුව ගත්ත හම මහාපෝෂික වර්ග මෙතන තියෙන පෝෂික වර්ග හතර යොක්කොම එයනුව මහාපෝෂික වර්ග කියනවා කාබෝ හරේටය උත්තරේ කියන්න පුළුවන්ද කොතන්නද පුතේ අර ආයි කියන එකට අයින මේ කනේ ද මෙතන්තද මෙතැනට තේ උත්තර මෙතියෙන් ක්තිය ලබා ගැනීමට සරිරය වර්ධනය වීමට ලෙඩ රෝගලින් ආරක්ෂා වීමට ඔය තමයි ආහාරයක් බලාපොරොත්තු වෙන ප්‍රධාන කාරණා තුනහරිනේද ස්ට්‍රෙන්න් ෂොට් එකයක් ගහ ඇත්තනම් මක් නැපුතේ නෙද නැතම්තා පරක් වෙනවාන හරි මේ දේ සහ කාබෝහරයට් කියෙන කෙනා දෙන්නා මහා පෝෂක හැටියට ගන්නවා ඊට අමතරව මහාපෝෂිකයක් තියෙනවා අපි එයාට කියෙනා ප්‍රෝටීන් කියලා අර්ගතුන තමයි මහාපෝෂක හැටියට තියෙන්නේ පොහොමටත් තියෙන්නේ සුදු්‍රපෝෂික වර්ග දෙකයි ඒ සුදු්‍ර පෝෂික වර්ගලින් දෙකින් එකක් තමයි විටමින් අනිත් එක්කනාා කණගලවන මේ දෙන්නා යිති වෙන්නේ ඔන්න මහා පෝක සහ සුදු්‍රපෝෂ සුද්‍රපෝෂික කොහමටත් තියන්නේ වර්ග දෙක්කයි මිටමනි සහ කණිජලාන මේදේ කා බොහයිරෙට් පෝට් න කියන්න මහා පෝෂික එකට යන්ඩන්නේ අට වසරට උසොරි හතවසරට එන්නේ දොර හතවසරෙත් තොයි දේවල් උගන්න නවා නැ තවතාව.ට අපෙන් අහනවා සෞපත් ආහාර තෝරා ගැනීමේදී සැලකිලිමත් වියුතු කාරුණු අතරක් කියලපෙන් න සෞ්‍යවත් ආහාර තෝරා ගැනීමේදී සැලි කිලිමත් යුතු කරුණු හතර පලවෙනි දේ තමයි ආහාරයක් තෝර ගත්දී ස්වභාවික වෙන්නට ඕනි පලක ස්වභාවික බව කෘතිමආහාරවලට බඩා ස්වභාවික ආහාර ගන්න නැටනි එ පලනික ස්වභාවිකයි ස්වභාවික බව ස්වභාවික බව කිය එක තියෙන්නට වනි ඊළඟක තමයි නැවුම් බව අලුත් කියන්නේ අලුත් එන්නට වනි ස්වභාවික කියන්නේ කෘතිම දේවල් එකතු කරපුන නඇති රසායනික ත්‍රාභයකතු කරපු ඇති දේවල් තමා ස්වභාවික බව කියලා කියන්නේ ඉළඟට නැවුම් බව කියන්නේ අලුත් වෙන්නට වනි නැවම් බවගැන අලුත් නැමු අලු පිරිසිදු වෙන්නට ඕන ආහාරයක් අදයා පිරිසිදු වෙන්න වනි මැස්ස වහන්න නැතිවෙන්නටඕනි නය අපප ද්‍රවයේ කති වෙලා නැතිවෙන්නට ඕනි අනේවාගේ පිරිසිදු බවී යුක්ත වෙන්නන නඟකාරණය විදත්වයකැන් සැලකිලිමත් වෙන්නට වනි විධත්වය විධත්වයක යන උදේට සකස්කරපු ආහාරයම දවල්ටයිරෑයටයි කාන්නේ නැතික. මහ ලටින් ආර්ථික පසු විමත් එක්ක දේට කප්ප දවලට කරන්න පුළුවන් නමුත් හැමදෑම එහෙම නැතිව විවිධත්වයෙන්යුත් ආහාර ගන්නක වඩාත්තුදයි. දේට බත් කෑවොත්තීම යට බත්නොකා වෙනස් කරන්න පුළුවන් නිදිදිී අපවාගේෙ දෙයක් පාවිච්චිරන්න පුළුවන්. ගේ ආහාරය වෙනස් කරනවා. එකටම අප විධත්වයක ලකිය. සෑ නිෂ්පාදන දිනය බැලීම හරි පුළුහම්පුතෙක් පුළුවන්? ඇුවක් එක ගන්නත් පුළුවන්ඇ එතකොට දැම් මේ කාරණ අපි ඔක්කොම කියන්නේ හබැයි එක ගන්නක් පුළුවන් ඉස පෝෂදායි බව මේ හැමකමයි පෝෂ්ිගුණේ යෙනවද කියලා බලන්නත් තොන් අපි ඒකට කියනවා පෝෂදායි බව කියලා කියන පෝෂදායි බව සභාවික බව නැවුම් බව පිරිසිදු බව විවිධත්වය පෝෂදායි බව ඔන්නව කියන දේවල්පතේ මේ ආහාරයක් තෝරද්දි සැලකිිමත් යුතු කරුණු විදිහට අපිට ගන්න පුළුවන්. අර ඔයාල කිව වගේ ඊට අමතරව ගන්න පුළුවන්. ඒකුත අපි වෙළඳපොලේ ඇසුරුම් කලාහාර මිලදී ගැනීමට තමා ගොඩක් කලාටේ කිීපු දේවලට ටපියන්නේ ඉෂ්පාදිිත දිනය බලනවා. ඊට පස්සේ කල්ලි කුත්වීමේ දිනය බලනවා අඩංගු ද්‍රව්‍ය මනවද කියල බලනවා අහිතකර රසානික ද්‍රවය පාවිචි කරලද කියල බලනවා මිල බලනවා ද ඔන්න වාගේ දවල් පැට් එක පලුද වෙලාද කියල බානවා ඒවාගේ දවුලුත් බලන එනම් ඔය ටික තමයි ස්භහකොය ආහාර කියන පාරම අයටත අපට බලන්න තියෙන් එ ඔව ඔබ ඒකම හරියට මම එකයි කිව දරුවෝ එකටික ඔක්කොමයිතිවෙන්නේ රබික පැකට් කලපු ආර ඇසරුම් කලා හාර ගැනීම කියලා ඇසරුම්ක ආහාරයක් ගැනීමේදේ ඔන්නව දේවල් ඔක්කුම කෙරෙහි අවධානය යොමු කරනවා එනම් ඔන්න තුගනි ප්‍රශ්නයට අපි උත්තරයක් කතා කර අපි අම්මු හතරවිනි ප්‍රශ්නයට උත්තරයක් බලන්න යමු. හතරවිනි ප්‍රශ්නය අපෙන් අහනවා විවයකය විනෝදයෙන් දට කිරීමට පීඩාක් ක්‍රියාකාරකම්වල නිරති විය හැක කියලා ඔන්න තියෙනවා අපට පොඩිකරුණත් දීලා විේකය විනෝදයෙන් ගත කිරීමට ක්‍රීඩා ක්‍රියාකාරකම් වල නිරත විය හැක එළඟට අපෙන් අහනවා ප්‍රීඩා ක්‍රියාකාරකම් සඳහා උපයෝගී වන චලන තුනක් නම් කරන්න කියලා කියන ප්‍රීඩා ක්‍රාකාරකම් වලට යොදාගන්න පුළහන් චලන අපිගෙනම් මූලික චලන කියලා මෙවාට කියවා ඔයා දන්න ඇති මූලික චලන කිහිපයක් තියෙනවා මූලික චලන නිතන පේනවා කියලා පේවාද පුතේ පේමසරිද මූලික චලන ක්‍රීඩාවලටපකාරි වෙන බලා දන්න කට්ටියත්තම මේ කියඩ යන්න ටය ඕනි අද බලන්ක්යි ද හරි වෙරිගුඩ තයි ද පැ අන්න හරි ඔයටික තමයි ඕනි දවීම ප සහ අනිත් එකන අපතේ විසිකිරීම දිව පැන විසිකිරීම කියනෑ කට්ටිය අයිති වෙනවා මූලි චාරණ විදිහර ට අමතර තවකන කට ගන්න පුළුවන්. පාපාදයෙන් පහත් . <plane>. <un sharing> <smoking> <yap prere Paris> ඇදපුදේ අතර වෙන කනා ඇවිදීම විදිහට ගන්න පුළුවන්. එනන් දිවීම හැනීම විසි කිරීම සහ ඇවිදීම කියන කාරණාටික අපට ගන්න පුළුව මූලික චලන විදිහට නවයි මූලික චලන හතර වැදගත් වෙනවා ත් හය වසරට විතරක් නෙමෙත්ට නම්දාහාය කොළහ කියන පන්තිවෙලට යනකම්ම මේ මූලික චලන කියන කොට සහුවෙනවා. එනිසම් එක ඉතාමත්ම බැදගත් වෙනවා. දෙවැනි කරුණට යමු අතර දෙක දිවීම උපයෝගි කරගෙන සිදුකරන දාවන ඉසව් දෙකක්. ආමේ බලන් දිවීම උපයෝගි කරගෙන සිදුකරන දාවන නිසව් දෙකක්. දවීම පාවිච්චි කළ කරන දාවනි සෞද් දෙක්. ඉළඟට අපෙන් අහනවා. පැනීම උපයෝගිත් කරගෙන සිදු කරන පැනීම් මිසව් දෙකක් දිවීමෙන් දෙකයි පැනීමෙන් දෙකක් අපට නම් කරන්න කියලා කියන ආදිවීම සහ පැනීම කියන කොටස් පා්චි උත්තරයක් ලියදි දරුවන ලියන්න වෙන්න මේ ආකාරයටයි ඔබ උත්තරයක් ලිවී යුතුවන්නේ තමයි දෙවනි ප්‍රශ්නය එක කොටසර තමයි හන් ඉස්ර වෙලාම උත්තරය . දිවීම කියදි සියලුම දාවනි සව් අපරලියන්නට පුළුවන්. කෙටිදුර කියලා අදිිගුදුර කියලාවෙන් කරලා නෑ මෙතන එනන්දුවනවා කියද්දි. මීතර සීයද යන්න පුළුවන් අපට කියන්න බලන් කියාගෙන න්නට බණ දිවීම සව්. නැ පන්සීය කියල එකක් නැහැයි සව්වාමීට රට සීය. ලමමදේ තියනෙන කිලෝමීට්‍ර එක හම්මාර එහෙම ඇතම් මීට්‍ර එක්දස් පන්සිය කියලා කියනවා මී්‍රතුන් මිට්‍ර පන්දා කියලා කියෙන තුන් දහරන හැබාවිතය දැන් ඔන්න ඒවාගේ සව පර ලියන්න පුළුවන්යටට පස්ථතා මෙහමල ියන්න පුළුවන් සහය දිවීමේ තරග ලියන්න පුළුවන් කඩුලු මතින් දිවීමේ ත අල්ලු මතින් දිවීම සහය දිවීම ඔයවාගේදවලුත් දියන්නට පුළුවන් තුනි ඔබතේ තුන්වැනි වාර්විභාග පේපරට ෝ එක තම යික තමාඟ පැ පැනීම් කියන එකට අදාළ අපට ලියන්න පුළුවන් එක දුර පැන ඉළඟට උස පැනීමඉළඟට රිීටි පැනීම ්‍රීි පැනීම තුන්කිම්ම පැනීමත් ලියන්නට පුළුවන් ඔන්න ඔයඉළිතුරු ටිකයි පැනීම් යට තේදී මල්ල ක්‍රීඩාවේදී ආවිච්චිවන ක්‍රීඩායි සව්ටිටවන් න්න මම පවි දෙන්නම් පුර අවස්ථාවක් දිවීම් සීයදිසී හාසී අටසී ගස් පන්සිය පන්දහ මැරතරන අර්ද මැරතන් කටහරහා ගම හරහා සහය දිවීම් කඩලු මතිින් දීම යඕවනු දෙයක් දියන්න බා දෙක දවීම ඔක්කොම ලියන්න පුළුවන් පැනීමයට උ රිටි තුන් පින්ම ඔක්කොම කරන්න පුළුවන් ට මග කෙනෙක් අහනවා රිටි පනීම කියන්නේ මොකක්ද කියලා රිටි පැනීම කියනපේ උසපනින විදිහටමයි දුවගෙනය නවා රිටක් ඇරගෙනවිල්ල තමයිපුතේ උස පණ ක්‍රීරා පිටිය වගේයි රිටක් ඇරගෙනවිල්ලා දුවගෙනවිල්ලා හිට බිමට ගහලා උඩගිහිම් පණ්ික්ත්තමා රිටි පැනීම කියලා කියන්නේ ස තුන් පිම්ම කියන්න මොකක්ද තුන්පින්ම්ම කියන්නෙත් පුතේ අපිගෙනවා කොන්දුව පියවර පැනීම කියලා කැනෙ දුර පැනීමවාගේමයි තිරෙසට පනින පැනීමක් එක කොළ හසරයටට තම ඉගෙන ගන්න තියෙන්නේ එකම කකුල දෙපාරක් ගහල දමා මේ තුන් පින්ම ති පණින්න්නේිඒ පොඩ්ඩක් ම පෙන්න්නංකුළ හඟුණොත්රූපයක් එතමයි තුන්පිම්ම තුන් පිින්ම යටටයි හරිම පෙන්න්නන්න එක දැන්නන් සමහරවෙලාට න්න බලමොත් පුළුවන් ද කියලා ඔවු අරිමන් වෙන වෙනව පෙන්න්නන්න එනම් ඒ දෙක පෙන්න්නන්නම් තුම්පින්ම සහට පැනීම කෙනෙක් අනිවාරෙන් මතක් කර එනම් අපෙන් අහනවත් ඊළඟට හතර විපශ්නි තුන්ගෙන කොටස පාපන්දුවට පාදයෙන් පහරදීම හුරු කර ගැනීම සඳහා වැළහැකි ක්‍රියාකාරකම් දෙකක් ක්‍රියන්න කියලා කියන පන්දුවට පාදයෙන් පහරදීම හොරු කරගැනීම සඳහා. ක්‍රියාකාරකම් දෙකක්. තකට ක්‍රියාකාරකම් දෙකට ලක්ුණු හතරක් කම් වෙනවා. එ එක ක්‍රියාක්කාරකමකට ලක්ුණු දෙක ානෙ තමයි ලක්ුණු හතර හිමි වෙන්නේ පාපන්දුවට පාදයෙන් පහරදිීම හුරු කරගැනීම යද්දී අපි කොහොමද ඉජුරේකාාවක කෝන සමාන පරතරයකින් තබ පන්දුවට සමින් පරිදිමින් කෝන අතරෙන් මේරයන්න ඕනේ. හරිම හරි ො වැරරිගුඩ හරිම හොඳ එපුුතේ උත්තරේ ප්‍රමාණවා හරි සික්සක් ක්‍රමේරපුතේ පන්දුවත් රැගෙන ගෙනයාම නේද. එහෙම දියන්න පුළුවන් හා මෙන්න මේවාගේ දේවල් ලියන්න පුළුවන්. එකක් තමයි අතිජාත මිත්‍රයා එකතු කරගන්නේ යාලුව. යාළුවයි ඔයයි යනවා සාමාන්‍ය මීටර මීටර පහක් වගේ ඇතට නැත මිත්‍ර පහක්දහයක් ඇතර ගිහිල්ලා දෙන්න ඇතියාගන්නවා කෝහොන්ස් දෙකක් දෙපැත්ති න්න කෝන්ස් මෙන්න ඉන්නවා ඔයා මෙන්න ඉන්නවා යාළුව අපට කරන්න පුළුවන් එක විදිහක් දෙන්න අතර තියෙන පන්දුව මෙ පන් මෙති බෝල් එක බෝලකට කකුලෙන් ගහනවා මෙයාට යවන එයා බෝල් එක අල්ලනවා ආපවු මෙයාට බෝල එක ගහලේ වන ඔන්න විදියට දෙදෙනෙක් අතර පන්දුව මාරු කරගන්නට පුළුවන් පන්දුවට පහර දීමේදී ඔන්න එක දෙයක් ඊළඟට තව ඕන නම් පුළුවන් ියක් කදාගන්න කිහිපැදිනෙක් එක් එකතුවෙන කිහිපදනෙක් එක් එකතු වෙලා වැඩේ කරන්න පුළු ඔන්න ඔය විදිර පුරුදු කරන්න පුළුවන් ඊළඟ කාරණය තමයි අපට පුළුහන් සිගස ක්‍රමේට බෝල් එක ඇරගෙන යන්න කෝන් සතරි අපික මෙතන කෝන එකක් තියන්නේ මෙතන කෝන්න එකත් තියන්නේ තියෙ තත්කෝන්න එකක් මේ තියන්නේෙ තවත්කෝන්න එකක් මේ තියනෙ වත්කවොන්න එකක් මේ තියනෙ තවත්කවන්න බෝල් එක ඇරගෙන මේ අතර සික්සැක් ආකාරයට නැටන් අපි කියෙන සිංහලෙන් අක්වක් ආකාරයට මේ කෝන්ස් අතර පන්දුව මාරු කරගෙන යෑ මේ හැකියාවපු තියෙනවා එහෙම පැක්කස් කරන්නක් පුළුව දෙන්න දෙන්න අතරය වන්න පුළුව නැතන් ඉලක්කයක් වෙත පංහන්න එමකක්ද අපාදෙන් පාරදීමන ඉලක්කයකට පන්දුවෙන් පහර දෙන්නක් පුළුව ඉලක්කයක් ඉස්ස රහි ඉලක්කයක් කියල ඉලක්කයට බෝලකෙන්දෙන් පහර දෙන්න පුළුවන් ඔන්න ඔවාගේ බලද හකින්න බලන්න මේ ගිරියට වමට දකුණට බෝලය රගෙනම පුළුවන් ඒත් හරපුතේ එකත් උත්තරය හරි. එ හොන්න විධේ කාරණ ගොඩා පුළුවන් අපට බිත්තියකට වද ඉන්න ග පුළුවන් නේද කකුලෙෙන් විධ පැතිවලට දාන්න පුළුවන් අවුමට යාලුව කට්ටී වටයට ඉන්න කියලා ඔයා මැද ඉන්නවා යාළුවෝ වටටේටිද ඔය යාළුවන්ට බෝල් කකුලෙන්ගහරයාවන්න පුළුවන් ඔන්නඒවාගේ කාරණ කිහිපයක් අපට කරපුලුවන් පන්දුවට පාදයෙන් පහරදින පුරුදු වෙන් මේ විදියට එකක් නටමැනම් කකුලගහල යවන්නත් පුුවන් ඔවවිද කෑමතකල යන්න පුළුවන් අපටතේ මට පැහැදිත් පැහැදි නෑපුතේ කියන එක චප්‍ර කියන්න ඔහු අප හැදි පුතේ කියපුදේ එනම් අපි අමු ඉළඟ කරුණට අපයාම් පස්සනි ප්‍රශ්නයට යමු මිනිස් සිරුර ඉතා අසිරිමත් ලෙස නිර්මාණය වුව. එහි ක්‍රියාකාරිත්වය අසිරිමත් ලෙස නිර්මාණය වූට එහි ක්‍රියාකාරිය ජීවිතය පවත්තාගෙනයාමට බෙහෙවින් උපකාරිවි. ජීවින් හා අජීවින් අතර දක්නට ලැබෙන වෙනස්කම් තුන බැගින් පහත වගුවේ දක්වන්න කියලා තිය නම් එකකට ලක්ුණ භාගේ ගානේ කරුණු හය ක්‍රීහොත්කම කුණු තුනක් ලැබෙන එනම් ජීවීන් සහ ජීවීන් අතර දක්නට ලැබෙන වෙනස්කාන්න ඔව ජීවීන්ගේ බොනවාද දකින්න තියච නොරයි හරි ජීවීන් කුතේ සසනය සසනය කරයි අජීවීන් සවසනය නොකරයි වර්ධනයමකද වෙන්න ජීවීන් වැඩනනේදදනය නොේ යි ප්‍රනය නොකරයි? ීන් ප්‍රජනනය කරයි අජීවීන් ප්‍රජන මෙමෙකුත් ඇව සංච හැබැයිපති මෙහෙම දෙයක් තියෙනවා ැන් චලනය කියදදිී චලනය කෙනක ගන්න පුළුවන්ග පරනේ දැනම් හතර චලනය ජීවීන් චලනයක් දක්වායි චලනය දක්වා කියල කියන්න පුළුව ජීවන් චලනයක් චය සංචරණය කියදි මෙන්න මෙහෙම කතන්දර අංචරණය කියන්නේ සංචරණය කියන්න ඉන්න තනේ ඉද තවත් තැනකට යන එක එතකොට ගත්තොත් එහෙම ජීවයකුට සංචරනය වෙන්න පුළ හ තැනක ඉද තවත් ැනකට යන්න පුළුවන් හැබැයි ශාක කියන කෙනා ගන්න ති ජීවිීන් විදිහට එදකට ශාකයක් මේ ඒ බද්ධි අඹගහා වෙනරතනකට ිහිල්ල ගෙදර තියන එහෙම වෙන්නේ නේද. එතකොට එයාපති සංචරණය කරන්නේ නෑ. එනිසා ඇතැම් ජීවි හින්ත තමාපතයේ සංචරණය කියන එක කදාළ වෙන්නේ. සියලුම ජීවිීන්ට සංචරණය කියනක පොදු වෙන්න නැහැ. මොකද සියලුම් ජීවි ගොඩාක් ජීවින් පති චලනය වෙනවා. අජීවිීන් චලනය වෙන්න නෑ. මේකට හොඳම උදාහරණයක් ගම පැන්සලක් ගමුඒ පැත්තර. මේ පැත්තර අපි ගම් පැන්සලා. හරි. පතමා පැන්සල අනිත් පැත්තර ගමුවකි මේ පැත්තර ගමු නහාවක් ගත්තා දැම් බලමුකක් මේ සංසන්ධනය කරලාර එතකොට මෙන්නපුොතේ අපි බලමු වීඩ ම නේද මං අද ලියවුවත් නැ මෙන්න අපි ප්‍රශ්න දෙකයිපදය කලින් කතා කරේ එනම් මෙන්න සසනය. ජීවීන් සසනය කරන. හාව සසනය කරන පැන්සල සසනය කරන්න නෑ හුස්ම ගන්න පැන්සල් දෙකලා නෑන අප ළඟට හා වර්ධනය වෙන ව ලොකු වෙනෝ ටිකටික ටික ටි ටිට. පැන්සල මොකද වෙන්නේ පැන්සල් පෙටි දාණ්ඩ බැරි ර එයා වාර්ධනය වෙලා එහම වෙනවාද එහෙම වෙන්නෙත් නෑ එනං එයා වර්ධනය වෙන්න නෑ. ජීවී ඔන්න හාව අලු ජීවීන් හදනව අපි ක ෙන ප්‍රජනයට දාක කනව වෙ. ැලඔන්න පැන්සල් දෙකන පැසල් පටිය ති ට පැසල් තිබ්බක හෙම වෙන්නෙ න න ජීවි ලක්ෂණය චලනය මෙන්න හාවා දැන්හිටපුට නෑ වෙනත්තනක. පැන්සල පැසල් පෙට්ටිය දාලා තිබ්බයි ඔවු බෑගික වෙනසාකෝකට මාර් වෙලා එහෙම වෙනවා දහෙම වෙන්න එහෙනන් චලනයේ සිද්ධෙ වෙන්නෙ නෑ නම් එන්න මේ කියන ජීවින් සහ ජීවින් අතර තින වෙනස්කම් පැහැදිලිීමට හඳන ගන්ට පුළුවන්කම ලැබෙනවා. ඉළඟ කාරණය අපෙන් අහනවා මිනිස් සිරුර තුළ ඇති සන්වේදී ඉන්ද්‍රියන් හතරා කියියන් කියලා හන සංවේදී ඉන්ද්‍රියන් සංවේදී ඉන්ද්‍රියන් කියදි අපි කතා කරන පංචේන්ද්‍රියන් කියල පහක් කතා කරනු ඒ අපති එකක් තමයි ඇස නිඟට කණ නාස අනික තදිව අවසාන සම් ඔන්න කාර්ික ඔය කියන්න සංවේද ඉන්දියන් පහ වැදගත්වෙන අපිට කෙනා පංච පහිද පංච ඉන්ද්‍රියන් හෙම නැත්තං පංච ඉන්ද්‍රියන් කියලා අපි ඕකට කියන්න ඇසකණනාසයදීව සහ සම කියන ඔන්නඔය සංවෙදී ඉන්ද්‍රියන් පහතුරෙන් හතරක් තමයිවල්ට ලියන්න කියලා තියෙන සම ආරක්ෂා කර ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රියාමාර්ග හතරක් ලියන්න කියලා කියන සමරක්ෂ කර ගැනීමට අනුගමනය කළ යුතු ප්‍රියාමාර්ග හතරක් තමයි ලියන්න කියලා කියන්න සම ආරක්ෂා කරගණ්ඩ මනවද කරන්න ඕනෙ කියලා මොනවද සමාරක්ෂ කරන්න කරන්න ඕනි දේව. ලුවන්ද. කියම් බලන්න මොනුවන් සමක් ආරක්ෂරගන්න කරන්න ඕනි කියනෙ. වෛ්‍ය උපදේශෙන් තොරව ඇවිධාල හරිඇදේ? ආ හරි තව තමනත්තියෙන් හා ඔයා කිය පුත්තර හරි පුතේ ගන්න හරි අව්ේ වැැඩිවෙලාවක් ස්ටීමක් හර මෙ එකක් තමයි පුතේ. ආලෙපන ගැල්ලීම හරිපුත අප එක කිව්වා වල කිය පුත්තර හරි එනං එකක් තමයි දිනපතා ස්නානය. ඔන්න වැදගත් එකක්. ස්නානය වැදගත්. ගළඟක තමයි. විවිද්ධ ආලේපන වර්ග ගැල්වීමෙන් වැලකීම විවිධ ආලේපනවර්ග ගැල්වීමෙන් වැලකීම මේ ආලේපන කියාදිපතය ගොඩක්ම මෙ ක්‍රීම් වර්ග වගේ තමා මේ කියන්න විවිධ ආලේපන මේ ක්‍රීම් වර්ගවල ම කරරි නැත්හන් රසදිය කියන සයෝගී ඉතාමක්ම වැඩී තුදේ රසදිය කියන කෙනා අපේ ඇඟට ඇතුල්ලුුණොත්තීම පිළිකා හදන්නට පුළුවන් ගොඩක් ගැහැු ළමයි මකද කරන්න පැහැපත්වෙන්න කෙල තමයි මෙන්න මේ ආලේපන වර්ග ේප කරන්නන්නේ මුලු සරයේ පුරාඇතකොට ගොල්න්න මූ එක පාටක් පාටක් බෙල් එක පාටක් අකුල් එක පාටක් විධ විධ නිකන් එම්බාම් කරලා වගේ පාට පිච්චිලා තියෙන්න්නේඇගේ එතකොට මේකත් එක්ක වෙන දේ තමයි මේ විදිහට දිගින් දිගටම දිගින් දිගටම වේ මේ දිගින් දිගටම මේවා ආලේප කරන්න ගියෙන් පස්සෙ පිළික්කා කාරක නැත්තම් පිළික්කා ඇදීමේ හැකියාවක් තියෙනවා එනිසා ආලේපන වර්ග පුළහන් තරම් අඩු කරන්න ස්භාවිකාලේපන වර්ග ගෑාවට මක් නෑ විධාලේපන වර්ග භාවිත කරනක්ක අවම කරන්න ඉළඟ කාරණය තමයි සුදුසු සබංවර්ගයා භාවිතය අඩුකිරීම ඉළඟට සුදුසු සබන්වර්ගයා අපි දන්නවා විවිධහු සබන්වර්ග තියෙනපුටේ ඒ සබන්න අතුරෙන් ඇඟට සස සුද්දුසු සබන්වර්ගයක් පාවිච්චි රීම තමයි සුදුසු සබන්වර්ගයක් පාවිච්චි කරන්නට ඕන ඒවාගේම තමයි ඉළඟකාරණය මේ මොන ආලේපනය ගෑවත් මොන සබන්ගෑවන් හොඳින් සෝදාහැරීමි ඉතාමත්ම වැදර ඟරණය හොඳින් සෝදා හැරීම හොඳින් සෝදා හැරීම මොනා ලේපනය ගෑවස් හොඳින් සෝදා හැරීම ඉත්තාමත්ම වැදගත් සමකට ඉළඟකාරණය තමයි සෞඛ්‍යවත් ආහාර ලබා ගැනීම අමතක කරන්න හොඳ නෑ අනි වාර්යම මේ මොනම වැදගත් කරනත් තමයි සෞඛ්‍යවත් ආහාර ලබා ගැනීම සෞඛ්‍යවත්න් ආහාර ලබා ගැනීම මෙන්න මෙයත් ඇදක ඉළඟ කාරණය තමයි වැඩිවේලාවක් එකදිගට අව්වේ හිටගෙනගීමත් කරන්න හොඳ නැහැ ඒක හරහත් හමට අයිතකරකිරණ වැටන්න පුළුවන් ඒ වගේම තමයි හමේ පැහැ වෙනස් වන්න පුළුව පිළිකා වගේ තත් ඇතිවෙන්න පුළුවන් නිසං අවව හද අව්වේ එක දිගට හද අවවේ එක දිගට නොසිටීම දිගින් දිගටම නොසිටිමි කිවත් හර හදව්වේ දිගින් දිගටම නොසිටීම මෙන්න මේක වැදගත්වය නවා ඔන්න කාරණ ටික කරොත් එහෙම අපට පුළුවන් අපට ආරක්ෂා කරගන්න පුළුවන් අපේ හම ආරක්ෂා කරගන්න පුළුවන්. ඔබති පලතුරු ආහාරයට ගැනීම පුළුවන්. එතකොට එ සෞෝඛ්‍යවත් ආහාරකයද්දී විටමින් සහිතා ආහාර ඔන්න සෞ්‍යව හාරකයදී තිෙනහාරටික ඔක්කොම ඇතුළත් වෙනවා. එනම් ඔන්නඔඒ කරුණතික කරලා අපට පුළුවන් සාම නිරව සම නිරෝගීව තබා ගැනීමට පුළුවන් ඔන්නය කාර්ුණුතිික තියලා හරි එන අපි යම් ඉළඟ ප්‍රශ්නයට එනකට අපි යන්නේ හයි ප්‍රශ්නයෙන් බවටයි මට මතක ඇතියට. මසේජස් දාන්නේය ඇයි කවුෂාන් කියෙන යි මෙසේජෙස් දාානය ොඩක් කියන්න මෝකර ගැටලුවවත්ති නොන කියන්නට මේ වැඩක් ඇැති මොන මත බන්දන්න නෝනනෝනෝොො ඕ නොද අනවශ්‍යය විදිහට චඩ්බොක්සි එක පාවිච්ි කරන්න එපා ලක්කොම ලති නිගෙන ගන්න. එනිසා ඒ අනුව වැඩකරොත්තමා දහොඳ දරුවක් කවෙන්න පුළුවන් වෙන්න තයි එලකට අපෙන් අහානවා ක්‍රීඩාහා එලිමහන් ප්‍රීඩා හා එදිනෙදා ක්‍රියාකාරකම් සාර්ථක කරගැනීම සඳහා යෝගිතාව බෙහිවින් වැදගත්තේ කියල. යෝගිතාවේ කියන්නේ දරුවනේ අපට ඕනෑම දෙයක් නෑම් විදිහකට කරන්න කියාව එකන වෙහෙසක් ෙසක් දැන්නනතුව මහන්සියක් දැනන්නතුව ඕනෑම ක්‍රාකාරකම කරන්න පුළුවන්න්නම් අන්න එකට අපි කෙන යෝගිතාව කකින් ඔකට කෙන ශාරීරික යෝගිතාව කියලත්ව එ අනුව අපෙන් අහනවා ඕනෑම පුද්ගලයතු තුළ මෝනෑම පුද්ගලයකු තුළ යහපත් සමාජි සම්බන්ධතා ගොර නගා ගැනීම තුළින් වර්ධනය වන යෝගිතා ගුණාන්ගේ සඳහන් කරන්න කලා කියනවා ඕනෑම පුද්ගලයෙක් තුළ යහපත් සමාජි සම්බන්ධතා ගොරනගීම තුළින් හොඳ සම්බන්ධතා යහපත් සමාජි සම්බන්ධතා ගොර නගා ගැනීම තුළින් වර්ධනය වන යෝගතා ගුණාන්ගේ හොකට අප කියන මොකක්ද කියන්න පුළුවන්ද නම කාටාර් කියන්න පුළුවන්ද කත් දෙකට කියන්නේ. අපයෝකට කියන නම්මාකුන් සමාජ සීලි අනිත් අයත් එක්ක හොඳින් කතා කරනවා ඉනාාවෙනවා අපි උදව් කරනව ගොල්ලන්ට අන්නේවාගේපුතේ සමාජ සීලිත සමාජීය යෝගතාවගලගෙනා. සමාජයකි ි ලියමුට සමාජය සමාජීය යෝගතාව කියලා කියන සමාජය යෝගිතාවේ කියන්නේ අපි වටේ සියලු මය එක් කලායතු කිරීම ඒගොල්ලන්ට උදව් කරනවාඒගොල්ලන්ට ඇහුම් කන් දෙනවාඒගොල්ලන්ට උදව් කරනවා එකැන් හැමවෙලේම තිස් කරුණු පිළි බඳ සොයා බලවා රයි ඔන්නවා සමාජය යෝගිතාවේ යට දෙ. ට අපෙන් අහානවා ඉහත සඳහන් කළ යෝගිතා ගුණාන්ග වර්ධනය කර ගැනීමට අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් ක්‍රියාදක්වන් කියලා කියනවා එක කියන්නේ ඉර සඳහන් කළ යෝගිතා ගුණාන්ගන සමාජී යෝගිතාවය සමාජ යෝගිතාව කියන්නේ අපි... වැඩ කටයුතු කරදදි අනිත්තඇත් එක්ක කොහොමද කටයුතු කරන්නේ කට්ටියට උදව් කරන්න ඕනි කට්ටි කියන දේවල් අහන්නට ඕනි ගරු කරන්නට ඕනි සවන් දෙන්නට ඕනි සුහද සීලීව ඉන්නට ඕනි ඔන්නයි කියන දේවල්. එනම් අපිට කරන්න පුුණහන් ඒ දේවල්ට මුකක්ද කරන්න පුළන් පියාමාර කියලා යහන්න. එකක් තමයි ගරු අන්න අයට ගරු කිරීම ඔන්න වැදග අන්න අයට ගරු කිරීම වැදගත්. යයට ගරු කරන්නටඕ අනිත්්‍යක තමායි උදව් කරන්නට රත්තෝ උදව් කිරීම වැදක අපි අනිත්තරට උදව් කරන්නට ගරු කරන්නට ඔන් අනිත්්‍යක තමයි ඒයාට ඇහුම් කන් දෙන්න ඕන අපි කෙන සවන්දීම සවන්දීමත් වැදගත් ඕ කියරණ ඉවසීමම් හරිපු තේකක් තර ඉතාමත්ම හොඳයි ඉවසීම හරි එළඟට නම් මේ සීදීවීම ම වෙන පාටක් ගන්න ආපතිත් තේතරක වන්නන් එඟට පොත්තේ නම් මෙසීලීවීන්න මට මතක් කරන්න පුතයා පොහෝ ග්‍රූපිකය තියෙනවා ට මතක් කරන්නයා තරමන්ගේ වන්නන් එක හිබිතිමු ් නම් මෙසීී් එෙනම් ඔන්න උදව්කරා සවන් දුන්න අන්නයට ගරුරා නම් මෙසියලී වුණා ඉළඟට සුවද සීලී බව මෙන්න මේ කරුණු අපට ලියන්න පුළුවන් යෝග්‍යතා වර්ධනය කර ගන්න පුළුවන් කරන්න පුළුවන් දේවල් විදිහට. ඔන්න ඔය දේවල් තුළින් සමාජය යෝගතාවේකැන අපි අනිත් අයත් එක්ක කතියුතු කරද්දි. මෙන්න මේ දේවල් වැදගත් කියලා කියන්නට පුළුවන්. නම් විශීලීපීම සුහද සීලී බවඩ කිරීම සවන්දීම ගරු කිරීම. තව නීතිගරුකවීම් ඒවත් ලියන්න පුළුවන් ඕනන නීතිගරුක බව නීතිගරුක බව ඔය කරුණු ටිකම අපට ලියන්න පුළුවන් එම් අපි යමු ඉළඟකරුණට. ජින්නනාස්ටි ක්‍රියාකාරකම්පලදී වැඩි වශයෙන් අවශ්‍ය වන ශාරීරික යෝගිතා ගුණාන්ග මක්ද කියලා හ ඕොනා කතල ගරුකිරීම් ගන්න පුළුවන් ිතේ අන්න යට ගරු කිරම් කෙන ඒ සම්බන්ධයා. ටි ක්‍රියාකාරකම් වලදී වැඩිවස්සේ නවශ්‍ය වන ශාරීවිීක යෝගතා ගුණාගය මත කියලහනවා ජිනාස්ටික් ක්‍රියාකාරකම් කියන්නේ එක සන්ධයක් පට ගැන ද කරකන අප අස අව කරක නවදාහනයක් විදිහට කිවොත්හෙම සාමාන්‍ය මේ අතල්වෙල මේ ත අපි මෙහෙම චලනය කරනවට වඩා ටි කරනෙක් චානය කරන්න පුළුවන් ඇන්ගෙල්ල අපේ මෙතන ගාාවන්නටක න ජි්නාස්ටිකරන කන එක ගවන්න පුළුව අන්වාගේ නම්්‍යතාවේ කියනක තමයි මෙයාගේ වැඩී ඒ තරන් නම්ශීලී මෙයාගේ සරීරය එතකොට ඉම්නාස්ටික්ක්‍රයාආකාරකම් වලදී වැඩිවසයෙන් අවශ්‍ය වන සාරීරික යෝග්‍යතාවේ ගුණන්ගේ කුමක්ද කියලහනවා එන්නේ නම්්‍යතාවේ පිළි තුර විදිහයට එන්නේ නම්මතාවේ කියන පිළිතුර නම්මතාවේ නම්මතාවේ කියන්න සරීරයේ හැම්ම සන්ධියාත්ම නැත්තන් හැම්ම අංශයයක්ම හතාමත්ම හොඳින්පුතේ චලනය කරන වැඩි පරාසයකින් චලනය කරන්න පු කකුල ඇරගෙන මෙහම බෙල්ලවටිදදා ගන්න අන්නේ වගේ ඒ තරන් චලන පරාසය වැඩි හොඳින් චලන පරාසියක් දක්වන්න පුළු ඉළඟට අපෙන් අහන ඔබ තුළ ඇතිවන්න ප්‍රසන්න චිත්තවේග සන්න චිත්තවේග තුනක් සඳහන් කරන්න කියලා කියීම ප්‍රසන්න චිත්තවේග තුනම්. එවට අපි දන්නවා අපේ අපේ සිතට ඇතිවන හැම දෙයක්ම නම් සීලී බවතම අප තෙවහරි අපේ ඇතිවන හැම දෙයක්ුම චිත්ත වේග වෙන්න නැහැ මේ කන්නපුු මේ දැන් හිනා වෙලා ඉන්වනේ මේ බලන්න මේ එකම පුද්ගලයා ගත්තහම එකම පුද්ගලයාගේ වරින්වාර අපට දක්නට ලැබෙන්නේ විවිධ වූ සිතුවිල් එම ගත්තොත්ේ විධ වූ සිතුවිලි තමයි තකින්නට පුළුවන් වෙන් දකට අපට ඇති වෙනවනම් මොකක් කරි ආවේගයක් එහෙම නැත්තාම් කම්පනයක් වෙනවනම් ඔන්න මේවාගේ දේවල් වට තමයි අපි කියන්නේ චිත්ත වේග කියලපිය මේ හත වසය ගන්න නමන් නවත වතාවක් චිත්තවේග කිය එට අපට ඇතිවන චිතත්‍ය වේග වර්ග ගොඩාක් තියෙනවා. මේ තියන අපට ඇතිවන ඒවාගේ ඇතිවන පිවිඳ වූ චිත්ත වේග. එකක් තමයි සතුට කියන්න. ප්‍රීතිය කියන්නේ ඇපිනස්කයන් ප්‍රීතිය සතුරෝයි දෙක්කම එක වගේ දෙකක් මෙ සතුට ප්‍රීති. ඉළඟට තුන තරහාවම බලන්න කොනික කියන තර්රහා ගිහිල්ල ඉන්න දැන්නම්. ඉළඟට ප්‍රෝධය මේ ඊටත් වැඩි වැඩි වෙලා තරහා වැඩි වෙලා. ඊර්ශ්‍යාවම ගේ සතටෙන් ඉන්න බලන්ට බැයින්න අප යන ජෙලක කියට ගෙලස්කය අන්නේ ීර්ෂයාව ර ඊළඟට උද්මය උදුම වෙලා බලාගෙනඉන්නවා උදුම උද්ම උද්දාම ලා උදුම වෙලා න එනම් උද්දාමය මා උද්ධමයට ග වාණඩ දධාමයට පත් වෙලා වාගෙදරට යදදින්න නිකන් සර්ප්‍රයිස් කරන්න බයි් එකක් බයිසි කල්ල එකක් ගැෙනල්ලා න්න නේද. දාම වෙන්නක් පුළුව ඒ වගේ ඔන්න ඔයවාගේ දේවල් වලට සිතට ඇති වන ආවේක එහෙමනැත්තම් කම්පනවලට තමයි අපි කියන්නේ චිත්ත වේග කියලා සිතකොට චිත්තවේගයක් කියපු හා මේ දැනෙන චිත්තවේගේ හැමතිස්ම හිතට ඇතිවන හැම සිතවිල්ලක්ම චිත්ත වේග වෙන්නන දාහන්න ඇක්විදිට චිත්තවේගයක් වෙන නම් අපේ චිත්ත තුලවෙන්න පුළුවන් එහෙම ඇත්තන් අපේ බාහිර ආකාරිත්වය වෙනසක් ඇතිවෙන්නට එහෙ මුණොත්තමා චිත්තවේගයක් වෙන්. උදාහන්නයක් විදිට සතුටක් ඇවිල් ඒ ප්‍රකාශකොත් එහමන්න චිත්තවේගයක් සතුට ඇවිල් අප නක් ගැන ඇති විටුත් මේක චිත්තවේගයක් නෙමේ කරහැවිල්ල කාටහ ැගෙන ගොත් එහමක චිතවේගයක් වෙන රෝධ ඇවිල්ලකාටහරි බැනගෙන බැගෙන ගියොත් න්නේක චිත්තවේගයක් වෙන. ඒක අපට එලියට පේන්න ඕුන් ඉතිං ඔය තියෙන්නේ වගේ බැවිද වූ ඇති වූ චිත්ත වේගේ කිහිපයක් තමයි තියෙන මංගතා ඔය ඇති කියලා එනම් අපෙන් අහන්නේ සුට්තක්ම නංකතා පාරක්ක එක එතකොට අපට අහන්නේ හොඳ චිත්ත වේග විතරයි අහන් මොනවාද මේ හොඳ චිත්තවේග කියලා යහන් එනම් අපෙන් හනවා අපට ඇතිවෙන්න චිත්තවේග ඇත් සුරෙන් ප්‍රසන්න චිත්ත වේග හොඳ චිත්ත වේග. එම් මොවද පසන්න චිත්තවේග මෙතන තියෙන ආදුක කියන්න චිත්ව වේග පුතයෝ එක අපට කම්පනයක් ඇතිවෙඩ පුළුවන් එතට චිත්තවේගය නම් මෙන්න මෙයා එකනේ තමයි සතුට කියන්න ප්‍රසන්න චිත්තවේගය ප්‍රීතිය කියන්නේ පසන්න චිත්තවේගයක් උද්ධම කියන්න ප්‍රසන්න චිත්තවේගය ඔන්න ඒවාගේද ලපට ගන පුළුවන් ප්‍රසන්න චිත්තවේගය විදිහට සතුට තවිදිින්කතේ රසවිින්දනය අනුකම්පාව ඒවාගේ දේවලුත් ගන්න පුළුවන් රසවිදනය අනුකම්පාව කෘතත්ඥය බව ඔන්නවාගේ කරුණු ගඩාක් තියෙනවාකටේව ගන්න සතුට ගන්න පුළුවන් සතුට සොම්න්නනස ප්‍රීතිය ගන්න පුළුවන් උද්ධාමය කෘතඥ බව රසවින්ධනය ඔය වාගේ දේවල් ගන්න පුළුවන් චිත්තවේග විදිහට එන අපි එනවා. අත්තරවෙ අන්තිම ප්‍රශ්නයට යනවා පේ පර එක එ තමයි අපෙන් අහනවා. දිනෙදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන අභියෝගවලට සාර්ථකව මුහුණ දීමෙන් පිටිමත් ජීවිතයක් ගත කළ හැකිය එනම් අපට එදිනදා ජීවිතයේ මුහුණ දීමට සිදුවන වලට සාර්ථකව මුහුණ දීම ප්‍රීතිමත් ජීවිතයක් ගත කර හැකි. හැමදෑම අපට එදිනදා ජීවිතයේදී ප්‍රබෝධයක් පුළහම්පුතය ප්‍රබෝධයක් හරි. අපට සාර්ථක මුහුණ දෙන්න පුළහම්පුතේ අභියෝග කියන දෙවල් අපට ඇතිවෙන උදාාරණයක් ඉදිහට ඔයා ස්කෝලට යද්දී ජන්ඩයදි පාසල් බස් එක ඔයාව දා ගිහිල්න්න. අන්න අභියෝගයක් දැම් පාසලට යන එක ඔබට අභියෝගයක් මුොදමයාලුවා තරහ වෙලා අන්න අභියෝගයක්. බාගේට පාඩන් කරලනෑ මොනවත් ඇබැවි බාග ළඟ ලඟ නවා අන්න අභියෝගය. ඔන්න ඒවගේ කොඩාක් අපට එදිනදා ජීවිතයපුතියනො අභියෝග ොට අපි ඒවාව අනතුරක් සිද්ධ වෙනවා අන්න අභියෝගයක් බල්ලෙක් පන්න ගෙන නවා අන්න අභියෝගය. එදකොට අපිට ඒ සාර්ථකව කොහොම අපිව මගාරින් ඇතුව අපේව සාර්ථකව මුහුණ දෙන්නේ. අන්න ඒ කියන එක තමයි අපි. මෙන්න මෙත නද කතා කරන්න මේ අභියෝග කියන පාඩමි එයනුව අපෙන් අහනවා ඔවු හරිපුත අප චාරහරිය අනතුර සහ් චාරහරි එයනුව අපෙන් අහනවා ඉදිරිෙදා ජීවිතයේදී අපට මුහුණ දීමට සිදුවන අභියෝග තුනක් සඳහන් කරන්න කරලා ඉදිරිෙදා ජීවිතයේ දී අපට මූුණ පෑමණ සිදුන අභියෝග නං ඉදිරිෙදා ජීවිතයේ අපට තුනක් නෙමෙයි ගොඩා කොටකුතේ අභියෝග රාසියකට මුහුණ දෙන්නට වෙන එකක් තාමයි අන්නතුරු කියලා කියන්න න්න අපිව අනතුරකට ලක්වෙනවා අනතුරු එලක තමයි ආපද ආපදාවන්ටත් ලක්වෙන අන්නතුරු ආපද අනතුරක් කියයනු දාන්න කර මගුල ලිස්සලා වැටෙනවාකොට අපිට තුවාල වෙන ඇත්තන් සීරෙනවා අතක් පයක් හැඩෙන්ඩ පුළුවන් ඒ වනැත්තන් උපුරන්න පුළුවන් අන්න අපි කියන එකට අනතුරක් සිදුවෙනවා කිය එක කියන ලට ආපද ආපදා කියන්නේ අපි දන්නතේ සුලිස් ලං හමන්නට පුළුවන් අපේ ලංකාවෙනන්න හැ ගිනිිකඳු පිපිරෙනවා වෙන්නට පුළුවන් ස්ුනාමි වෙන්නට පුළුවන් අප චාර සහපයෝජන හරිපුති දෙකොට භූමිකම්ප ඇතිවෙන්න පුළුවහන් ගිනි කඳු ඇතිවෙන්නට පුළුවන් ගංවතුර ඇති වෙන්නට පුළහන් අයෑම් ඇතිවෙන්න පුළුවන් ඔන්නවාගේ දවල්ට අපගෙන හප්‍රදා කියලා කිය. ලැහට තම විවිධ අපට ඇතිවන විධ ලෙඩරෝග අපට විවිධ ලෙඩ රෝග ඇති වෙනවා අන්න ඒකටත් අපි කියනවා අප ඇතිව විද ලෙඩරෝගත් අපි කියැන අභියෝගයක් විදිහයට ට අපචාර සහ අපයෝජන එකන අපිව විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා විධ පුදගලයක් යොදාගන්න අන්න එකට අපි කෙන අපචාර කියලා තව අපයෝජන කිය එක ගන්නත් පුළුව න අපචාර අපයෝජන මෙන්න මේ කියන කරුණු අපට ගන්න පුළුවන් ආපදා විදියට ඉළඟට තවත් තියෙනවා තව තියෙනවා ඒ තමයි විභාග විභාගයක් අභියෝගය ඕක ගන්න විභාග විභාගත් අපියෝගයක් විදිර ගන්නට පු ඉළඟ කාරණය තමයි ආර්ථික ගැටලු දැම් දවසල හැමදේම ගණන්නේ ඒකත් අභියෝගය ඔන්න ඔයවාගේ කරුණු ගොඩාක් ගන්න පුළහන් අපට අභියෝග විදිහට තවපුතේ පෞද්ගලික ගැටලු ගන්න පුළුව එ මේ දේවල්වට අපි කියනවා ඉදිරිතා ජීවිතයේ ද අපට පෞද්ගලි ගැටලු මෙන්න මේවාගේ දේවල්පපුතේ අපි අභියෝග විදිහට ගන්න පුළුවන් හරි ඔය තමයි අපට එදිනදා ජීවිතයේදී පාන සිද්ධ වන අභියුහෝමි විදිහට ගන්න පුළුවන් දේවල් විදිහට ගන්න පුළුවන් තියෙන් කලාකාර සසුනින් ඇතිවන කරදරව ඒව ගන්න පුළුවන් බැරිකමක් නැහැරි. එහෙනම් දැන් ඔය ටික මොම හිතනවා ස්කෙන්ට් ෂොට්ට එකත්දන්නබලන්න මේයා ගන්න බැරිුණ කෙක්කින් වන ොක්කොමටි. තන් සටහන් කරගන්න ටික හදාගන්න ටික නොෝට්ට එක ඔය තමයි දරුවනේ ඇතිවන අයහපත් නැතිවන අභියෝග ඉති ඔවට සාර්ථකව මූුණ දෙන්න පුළුව අනතුරක් ඇතිනු තමයි අභියෝග විදිහයට අපට හඳුනාගන්න පුළුහංකම තියෙන්නේ තැම් අපි යමු දෙවැනි කරනට එතමයි බෝවන රෝග වලක්වා ගැනීම කළ හැකි ක්‍රියාමාර්ග හතරක් ලියන්න කියට කියලා. බෝවන රෝග වලක්වා ගැනීමට කළ හැකි ක්‍රියාමාර්ග හතර රයි. මට කියන්න බලන්න බෝන රෝග වක්වා ගැනීමටරන්න පුළන් දේවා. කියලන් පටන්ගන්න දැත් සබන්ධ සේදීම වලක්වා ගැනීමට හරි පුළුවන් උත්තරය ඩෙංගුවලින් ආරක්ෂීමට බොල්කෝම්බ වැනිේවා වලලා දැමීම ඒකත් හරිපුතේ උත්තරය හරිී ප පදීම ම්ට ආ ලබා ගැනීම මකාවර පල හරිකා මර කදිීම හරියන්නත් ලබාගැනීම හරිිය හරිසි සි සි හරි හරිකත් හරි තාගැනීම පතිශරනය ප්‍රතිශක්ති කරණය හරි නිවරදි ජීව ර ශක්තිරණය පති ශක්ති කරනය හිරනන්නල දැමීම් පළනු පම්ර පවා ගැනීම හරි නිරදි ජීවන රටා පත්තා ගැීම හරිකපුතේ පරිසර ප ආරි ඒකත් හරි ඒකත් හරි තබ පෞද්ගලක පිරිසිදු ගම පෞත්්වා ගැනීම හරිපුතයක හරි හරි ඒ ටිකම හරිවාල කී උත්තර ටිකඒවන් තමයි බෝවන රෝග වලක්කා ගැනීමට අපට කරන්න පුළුවන් එතකො ඔය කිවපු දේවල් හරි දැන් හැබැයි ඔයාල මෙන්න මෙහෙම දෙයක් පටල ගන්නා මම බලපු බලපු ත්තරවෙලත් තිබා අඩුපාරු ික ඕෝවන රෝග කියපා එක පාරම යාල ගොලුවටෙන්න්නෙද කොරෝන වෙන මොනවත් ෙන්නේ යාල ගොලුවට මමුද අප අහතරවටින් හලතියන්නේ කොරවන එනිසා ල් ගොලුවටන කරෝන විතරම. එනිසා යාල ලියන්න හැමදේටම කොරෝනල්ලගෙන තම ලියන් එහම මිතරක් ලියන්න එපා අනිත් ඒවුවත් එක්ක ලියන්න. දැන් ආමුව ආවරණ පැළදිීම මීට රේදුරත් තියන සබන්යොදා අත්ේදම ය දේවල්පතිය බදගත්තින කොරනට තමගට අමතරවලියන්න පුළුවන් නේද. අපි අනිත්තාගෙන් ඇත්වී සිටීම පෞද්ගිලික උපකරන භාවිතනො කිරීම නියමිත පරිදි පරශක්ති කරනල සෞ්‍යවත් ආහාර නද සෞඛ්‍යවත් ආහාර ලබා ගැනීම ඔන්නවාගේ දේවල් ලියන්න පුළුවන්ට පස්සේ පුුණුකර නිවාගත් ජලේපානය කිරීම නරක් වූ ආහාර භාවිතයෙන් වැලකීම ඔයවාගේ දවල් ගොඩාක් කියිය පුළහන් පොරෝණාවලට විතරම සම්බන්ධ කර ලිය න්න එපා. ඟට අපියන් ව ඊළක කරන එමනැත්තන් තුන්වෙනි කරුණ තුන්වැනි කරන අපෙන් අහනවා අපචාර හා අපයෝජනවලින් ආරක්ෂවීමට ඔබ විසින් ගතයුතු ක්‍රියාමාර්ග දෙකරු आදන්න है खलाहा चारसा रचा जानेන්නමොනवादचारख सधान කර විවිධ වූ සමාජ විරෝධී ක්‍රියාවන්සන්නහා අපිව කවරුහර කෙනෙක් යොමු කනවන අන්න්‍යවාගරයක් අපි අපචාරයක් සහ අපේ යෝජනයක් කියලා කියන උදාරණයක් හට අපන්න මද පාන ම්‍ය මද්‍රව්‍ය මද්‍ර්‍ය ප්‍රවාහනයට අපි යදවා ගන්නට පුළුවන් මද්‍රව්‍ය පානය කරවන්න කියන්න පුළුවන් මද්‍රව්‍ය අපට දෙන්න පුළුවන් ව කෙනෙකට ගෙන හි දෙන්න කියලා අන්න ඒවාගේ දේවල් කරනවා නන් අප අන්න අප අප චාරයක් සහපයෝජනයක් කියලා කියන්නට පුළුවන්. අන්න ඒවාගේ දෙයක් වෙන්න පුළුවන් ඒවාගේම තමයි අපට විවිධ වූ අනතුර කිරීමට පුළුවන් ඔන්න ඒවාගේ දෙවල් තමයි අප සාර සහ අපයෝජන කියලා කියන්නේ. මේකට අපිපුතේ ආරක්සාාවෙනන් කරන්න ඕනි ගොඩාක් දේවල් තියන එකක් තමයි තනියෙන් ගමන් විමන්යාමෙන් රැලකීම නන්න ආදුනන අයස්සම්ග කතා රීමෙන් වැලකීම අවාදුරන පුද්ගලයන් විසින් දෙන බන විධ වූ පර්සල් බාර් ගැනීමෙන් වැලකීම පාල ස්ථාන වල තනිව ගැවසීමෙන් වැලදීම යම් පුද්ගලයෙකු අනිසි ලෙස ඔබ විස්පර්ෂ කරන අනගන්න එකින් වැලකීමම් ඔන්නවගේ කරුණු ගොඩා ක්‍රියන්නනට පුළුවන් සයම් පුද්ගලය ඔබසි ලෙස සිප ගැනීමහෝ හ කම හරි ඒ එඔක්කම හරි අපට ඔක්කෝමලියන්න පුළුවන් අපිචාර සහ අප්‍රයෝජන විදිහට හරි එනම් අපි ඔත්තනින් ඔය කතාවන අවත්තනවාත අපි චුට්ටක් බලමුදැන් ජන විඩාවලට යන්දිින්. අපි බලමු ඔය පේපරකේ ගඩු තිනව අහන්නපු විරඟ කොරසට යන්න කලින් කතා කරපු පේ පේර එක හොඳට බලාගන්න. සාමාන්‍ය තත්වයෙන් හොඳ පේපැර එකක් ඔොයිට වැඩි එන්න පුළුවන් කේ ලාප්ට හල් නැහැ ක්‍රීඩා ප්‍රශ්න හලා නෑමේකෙදී එනිසා තව විවාහෙ ලියන්ඩින්න දුවල පුතාලා චුක්්ටක් ගොලිබෝොලිබෝල් නෙට්බෝල් සහ පස්නගඔ නෙබෝවා ඔ අරස්ස ආවවටපුළමානය සාමාන්‍යය හිමිතුම්මයිය ඇතිි කාවනේ දැ හරි අපිට කොරවුන ගැන ගොඩා ඒකනේ ලකුණු සියෙන් අනු හතා තිබ්බට වැඩිගුඩදේ හොඳයි මේ පර අපි ලකුණු සියෙන් අපිට නරණකොත් බ දාමයක ලකුණ අපි ලකුණ සම ගන්න කටයුතු කරමිළඟ පේප රකට පේරේ මොක් කර ගැටුුවත් යෙන න හන් අපි ං කොටසට යන්න කලින් අපිටන පීඩා පාඩමට යන්නට ඕනි ඉළඟ කොට සවිදිහට ගොඩක් නසනීපතත්තෙන් හිටිය චුට්ටා කතා කරන්නත් මහන්සේ එමට අද පන්ති කෝහමර පපුතා ලගි කරන්න ඕනි කියන එක අනුව තමයි ඇවිල්ල කරේ පැට්සිියෙන් අනුව හොඳ ලක්ුණා හරි එම් අපි අමුද ජනපානම්ට කොඩ්ඩා හරිද වැඩේ හරි එ ්‍රඩාවක් බලලා හිට පස්සෙ අපිේ ආපහ අරි ඔන්නවං ආපහුරකෝඩින් එක ඔන් කරා බැලවාද පුතේ ජන ක්‍රීඩාවල ින් සතියේ ජන්‍රීඩා කියන කොටස පටන් ගත්තා ජන ක්‍රීඩා කියන්න මොකක්ද කියලමම හඳුන් වෙොලා දුන්නා ඒ වගේම අද තියනෙ ජන ක්‍රීඩා වර්ග කල හැකි වෙනස් ආකාර කියන තැන ඔපට ඒකට තම ම වීඩිය එක පෙන්ුවේඒ ඔකුම දෙවල් ඇතුළත් හිංසා ඇතොට ජනක්‍රීඩා යටට අපපිය ටි කතා කරා කතා කරලා ජනකාවි කියන්න මං අවස්ථාව දුන්නා හතුන් හතර දෙනෙකුටට ඊට පස්සේ ජනක්‍රීඩා නිර්මාණීම් සඳහා බලප ඇති සා දෙක අපි කතා කරා සංස්කෘතිකම සමාජ මේ ආර්ථික මේය හෙම කතා කරා දේශපාලනි කළ කතා කරා ඒයටද ජනක්‍රීඩාාව වල අවශ්‍යතා කියන කොටසත් අපි කතා කරලායි තියන මේ වෙද්දී ර එතකොට ජනක්‍රීඩා වල දැක්කිය හැකි ලක්ෂණ කියන අපි කත්තා කර ඒකක් කතා කර ට ුට්ගන හබැයි හව රා්චප තියනවාති අච්චිපුත බලාගන්නදැ වුට් එක මේ එක තව දවසක් ගක් විතරට කරන්න තියෙනවා නිසා යුට්ට එක ප්‍රටික් ගම්පුතේය රි කතා කර දීට පස්සේ අපි ජනක්‍රීඩා පිළි බන්ධව පොදු කරණු ටිකක් කතා කරා මෙන්න මේ ටික කතා කරක් උපගරණ රහිතව සහිතව කරන්න පුළුවන් කියන එක කතා කර ආගමානුකූල yang menentang kene sorry putih ගමන ආගමානු කුල පසුබික් කියනව කියෙනකතා කර ර සි විින්දනයක් සතු ඩක්ලබන්න අප කරන්න පුළහන් අඩක් කියල කතා කර ඔය විදිහ ප්‍රධාන කරන්ටිකක් කතා කර ලිඟබේදයක් නැහැ වයස්පේදයක් මෙ ඕනු කෙනෙකුට කතා කරන්න ඕන කෙනෙකුට ජනක්‍රීඩස් ස දහස්හභාගවෙන්න පුලුවන් කෙනෙ එක කතා කර නීත්‍රීතිතාමත්ම සරලා කෙනෙ එක කතා කරඒවාගේමිතමයි සමහර ජනක්‍රීඩා නැටුන් ගේෑම්වැෑ කලා ඒකා බද්ධ වී ඇති කෙන එක කතා අනුව තමයි අද අපට තියන්නේ කතා කරන්න ජනක්‍රීඩා වර්ග කළ හැකි ප්‍රධාන කාණ්ඩ කියන එක සතුරංග කෙලියපුතේ මම දන්න නැහැ කරන විදිහ අපි නොදන්න ගොඩා ජනක්‍රීඩා තියනවා එනිසා මේක තියෙන සියලුම ජනක්‍රීඩා මම දන්න නැහැ හොයකොල්ලන්ට හොයාගන්න පුළුවන් මොකද මේ එ ගොඩා දේවල් අපට පොත්පත්තලින් හොයාගන්න බැරි දේවල් තියෙනවා පරාම්පරාවෙන් පරම්පරාවට සාම්ප්‍රදායක පැතිකෙනපු ජන ක්‍රීඩා තියනවා තින්ඒ සමහර දේවල් දරුවන අපි දන්න නැහැ. එද මං දන්න කිවොත් මං බොරුවක්න කියන් මම දන්නේ නැති ජනක්‍රීඩා තියනවා. එතකට මම දන්න නඇති ඔයාල දන්න ජනක්‍රීඩා ගොඩා තියෙන්න්න පුළුව ඒවාගේ දන්න කටති අපට ඒ හොමාරු කර ගන්න අවස්ථාවදුන්න්නටකමක් නැහ වල දන්නඕන කියන්න පුළුව. එහන් ජනක්‍රීඩා වර්ග කළ හැකි ප්‍රධාන කාණ්ඩ දෙකක් තියනවා. මොකදදේ ප්‍රධාන කාණ්ඩ දෙක. මතකද ප්‍රධාන කාණ්ඩ දෙක ප්‍රධාන වසයෙන් ජනක්‍රීඩා කාණ්ඩ දෙහකට බෙදෙනවා මොනවදේ කාණ්ඩ දෙක එකක් තමයි දරුවනේ විහස්ත ජනක්‍රීඩා කියන එක එකක් ෘහස්ථ ජනක්‍රීඩා දෘහස්ත ජනක්‍රීඩා කියන්නේ රෘහස්ත වේ කැන්නෙක් ඇත්ැන එලියට නැතිව ගයක් ඇතුල වෙන්න පුළ හන්. රයක් වෙන්න පුළුවන් සාලාවක් වෙන්න පුළුවන් අන ඒවාගේ මොකක්කරි ආපරණය විචි තැනක් ඇතුළේ ඉඳගෙන කරනු ලබන ක්‍රීඩාවන්ට තමයි රෘහස්ත ජන ක්‍රීඩා කියලා කියන්න එතකොට මෙතැනදී රෘහස්ත ජනගිරිිඩා තමයි ප්‍රධාන කාණ්ඩයක් වෙ ගෘහස්ත ජන ක්‍රීඩා. ඒවාගේම තමයි අනිත් එක මොකක් දෙතකර එකක් රෘහස්තනං අනිත් ජනක්‍රීඩා විදිහ අපි බෙදෙනවා අප කියනවා එලි මහන් ජනක්‍රීඩා කියලා දෙවෙනක් න තමයි එලි මහන් ජනක්‍රීඩා එලිමහන් ජන්‍රීඩ. මෙ මේ විදදිහයට තමයි ප්‍රධාන ක්‍රීඩා වර්ග දෙක ප්‍රධාන කාණ්ඩ දෙක යටතට බෙරෙන් එකක් තමයි දහස්ථ ජනක්‍රීඩා දෙ මහන් ජනක්‍රීඩා. මෙන්න මේ ට ප්‍රධාන ජනක්‍රීඩා. ප්‍රධානකාණ්ඩ දෙහකට බෙදෙද්ද ඔය කාන්ඩ දෙකටත් ඇතුල් වන හවත් ජනකීඩා වර්ග කළ හැකි ආකාරකිහිපයක් තියෙන තැන් අපි බලන්නේ අන්න ඒ ආකාර මොනොවද කියලා බලන්න යන්න මේ තමයි ඒ බෙදන්න පුළහන් ජනක්‍රීඩා දන්න පුළුවන් අනිත් ආකාර කිහිපේ ර මේක සකහනත් දාගම හෙනම් එකක් තමයි උපකාරණ රහිත ජනපීඩා උපකරණ රහිත කියන්න පුතේ උපකරණයක් ඕනි නැහැගැන් උපකරණ පාවිච්චි වෙන්න නැහැ උපකරණයක් භාවිතා වෙන්න නැහැ අප කියන උපකරණ රහිත ජනප්‍රීඩා කියලා කියන්න. ඉළඟට උපකාරණ සහිත ජනක්‍රීඩා කියන උපකරණ ඕනියවුවට උපකරණයක් නැතුව මේ ජනක්‍රීඩා කරන්න බැහැ ඉළඟට යුගල ජනක්‍රීඩා දෙදෙන දෙදන බැග එකති වෙලා කරන්න වනං අප කියනවන්න යුගල ජනක්‍රීඩා කියලා ඉළඟට එෙන සමූහ ජනක්‍රීඩාඒ ජනක්‍රීඩාව කරන්න යුගලක් නෙම දෙන්නෙක් නෙමේ එබ දෙනෙක් එකට එකතු වෙන සමූහය සමූහයක් එකතු වෙලා කරන අපි ග සමූහ ජනක්‍රීඩා කිය අවසානි තියපතත් ජ නක්‍රඩා කියල වර්ගකොත් යෙන ප්‍රශ ජනකයි අපි නර ඇඩවෙන් වගේ කියලා ්‍රාස ජනකයි ඒ ඉතාමත්ම බිහිසුණුයි යන්නේ වගේ ඇනට කාන්තාව පමණක් කරන දේවල් කියයෙන අපි ඔට කියන කාන්තා ජනක්‍රීඩා කියලා ළමයින් කරන දේවල් තියෙන අපගෙන ළමා ජනක්‍රීඩා කියලා තරුණයන් අතර ප්‍රසිද්ධ තරුණයන් වැඩි වසයෙන් ස් ක්‍රීඩා කරන ජනක්‍රීඩායන අපන තරුණ ජනක්‍රීඩා කිය ්‍රෘෂිකර්මය සම්බන්ධව ජනක්‍රීඩා කිය කියයන පෘෂිකර්මය හා බැනිිච්ච. පුස්කර්මය පෘෂිකර්මාන්තය හා බැනිිච්චේ ජනක්‍රඩා තියනලා නැටුම් මාශ්‍රත ජනක්‍රීඩා කියන මේ ලීචලි හිමතිය නන්නන්නේ වගේ. නැකට ආගමානුකූල තියනවා උදාහරයක් ඉදර මේ පොර කොල් ගැසීම වගේ ඒගේකර්මාස්්‍රිත ජනක්‍රීඩාක් තියෙන ඔන්න ඔය විදිහයට ජනක්‍රීඩා කියන්න කොටස කාන්ඩය උපකාණ්ඩ නැතං අනුකා්ඩ රාශකට බෙදෙනවා එකට පුතාලට පුළහන් මෙන මේ ස්කයිනිකේරිී බලාගන්න අන්න ඒ මොනවද බෙදෙන අනුකාණ්ඩ කියන්න කියල පේනව ඒද මට කියන්න යාගන්නමින් න්නේේදින්නේ ඔ නැ ඔව මේටි ඇතකොට මෙන්න පුතය කිවු් එක මෙ අපට ු් එක නක්‍රීඩා වර්ග ක හැකි වෙනත් ආකාරය කොළහක් තියවා මෙත ජනක්‍රීඩා වර්ග කළ හැකි ආකාර එකොලාහා මෙතිෙන් එකොලහ එරොට ඒ එක කොලාහට අදාලව තමයි ම මේ ජ මෙතනින් යාලට පෙන්වුවේ මේටික ලියා මේටික සටහන් කරගම් හරිඩัง කියන්න මට, අපු ඉවරද හරි අටද බලන්ට ඉවරයිනය දැමම ඉවරදද ඒ ඉන්න පොඩඩ සටහන් කරගන්න දරුව මට කියන එක නං එහැන්න නෑදරු වි කරලා හ තව ඉන්නවද ලියන කට්ටිය ඉවරස හරි නමආපහු වීඩියෝක ශ්‍යා කරන්න? ජඩා සහ එලි මහන් ජනක්‍රීඩා කියනකාර දෙකම කරන්න දෙකේදී ඔය මම ක්‍රීඩා පෙන්න ගෙනගී දහස්තව සිදුකන්න ඒවාගේම ඊනකදා සිද එළිමහන් ජනක්‍රීඩා කියන්නේ මොනවද කියන එකත් තෝරලා ඒ ටිකක් කියලදිල ඉට පස්සේ ආපහු ෘහස්ථ ජනක්‍රීඩා වර්ග එකින් එකට වැදගත් දේවල් ටික කතා කරගෙනන්න අදහුණ නිෙරෙචි ඇදීම කියන්නේ මොකට් කියල එකට උත්තරයක් දෙන්නා මේ තිබ ීඩියෝ කඇතින දැන්පතේක විස්තර කරල කරන්න වෙලාවක් නෙමපද අපට දැන්තියෙන කාලය අවසන්වීමට එක් කලා ඉතින් ඒ අනුව විභාගේ ලියපු දරුව මොම හිතනොව විභහගගේ හොඳින් ලියන්න ඇතිී කියලා ඒ වගේම තමයි විභාග ලියන් ඩින්න දරුවෝ තිබාග ලියන් ිතරි වෙලා ඉන්නඔ හොඳින් විභාග ලිය ඇති කියලත් මම් බලාපොරොත්තුවෙනවා ඔයාලගේ ලකුණොටික දාන්න ඒටික දාන්න අපට අපි කැමැතියි ඔයගොල්ලො ඉන්න තැන බලාගන්න අයිලනින් කොල එජ්ජික විදිහයට ඒනම් අපි ලබන සතිය හම්බයමු කිවුට් එක ප්‍රින්ට කර ගත්ත කෙනෙක් නැතුව ඉන්නවානම් ආපහොපුතේට ුට්ට පින් කර ගන්න මේක තව දවස් සති දෙකක් විතර වැඩාකි යන්න තිනවා ජන ක්‍රීඩා සම්බන්ධ පාඩමට එනං අපි ඊළඟවාරෙදි මේවාරදි අලුත්වාරදී හතවසට පලනිවාරෙදි හොඳ ලක්ුණක් ගන්න වැඩ ටික කරගෙන යමු අපි එ එඇැමතිින් ලාසික අපි නවත් මදරට ලැබලතින කාලෙතක්ළ අයිුබෝවන්දරුවන සුභරාතය අයිබෝවන්සේ. 欢迎进入直